සිය දෙනාගේ පවසරයි මුලින්ම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පහුගිය මම හිතන්නේ දශකයකටත් වැඩි එහා කාලයක් තිස්සේ විශේෂයෙන්ම මේ වගේ දිනයක් ඒ කියන්නේ කළු ජනවාරිය සමරලා තියෙන මම 2012 සිට මුලින්ම මාධ්‍ය නිදහස සඳහාත් පොදුවේ මිනිස් අයිතිවාසිකම් සඳහා මේ සංවිධානයේ කැපවීම සහ පහුගිය කාලේ කරපු මෙහෙවර ගැන මම කෘතඥ වෙන්න ඕනේ. මට දීලා තියෙන මාතෘකාව තමයි ඇයි මේ යුක්තිය ඉෂ්ට වෙලා නැත්තේ? එහෙනම් යුක්තිය ඉෂ්ට කරන්න මොනවද කරන්න පුළුවන් කියලා. Why justice has not happened? What can be done to achieve justice? අපි දන්නවා අතුරුදහන් වීම වලට, ඒ වගේම ඝාතනයට, වද හිංසාවට මා විවිධ මාධ්‍යවේදීන් ලක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සමහර විට තමුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් තවත් පිරිසක් මාධ්‍යවේදීන්ව අත්අඩංගුවට කොට අරගෙන සමහර විට ත්‍රස්තවාදී වැළැක්වීම් පනත යටතේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ICCPR පනත යටතේ වෙන්න පුළුවන්. අත්අඩංගුවට අරගෙන සිර කරපු අවස්ථා තියෙනවා. ඉතින් ඇයි ඒ වගේම අපි දන්නවා අපි කතා කරොත් ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ ඝාතනය ගැන, එහෙම නැත්නම් ප්‍රගීත් නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සහ මේ තවත් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් අපි දන්නවා සමහර විමර්ශන සිද්ධ කරලා තියෙනවා. සමහර අවස්ථාවලදී නඩු පවරලා තියෙනවා. ඒ නිසා මම නිශ්චිතව පවරපු නඩු ගැන හෝ එක එක නඩුව ගැන වෙන වෙනම කතා කරන්නේ නැහැ. සමහර ඒවා අධිකරණයේ විනිශ්චයට භාජනය වෙමින් පවතින නඩු. නමුත් මම කැමති පොදුවේ ඇයි මේ යුක්තිය පස්සලීමේ යාන්ත්‍රණය දුර්වල වෙලා තියෙන්නේ කියලා කතා කරා. Why the system of administration of justice has at times failed to achieve the objectives which is sought to be achieved. මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම මේ යුක්තිය පස්සලීමේ යාන්ත්‍රණ හරහා යුක්තිය ඉෂ්ට වීම නොවිෂ්ට නොවීමට හේතුව තමයි මේ රටේ ආයතනවල ඇති වෙලා තියෙන දුර්වලතා සහ මේ ආයතන අසාර්ථක වීම තමයි මම දකින්නේ ප්‍රධානම හේතුව. මේ මාධ්‍යවේදීන්ට විතරක් නෙවෙයි, වෙනත් අපරාධවලට ලක්වෙච්ච වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට නොවීමට හේතුව හැටියට මම දකින්නේ අපේ ආයතන වල ඇති වෙලා තියෙන දුර්වලතා. විශේෂයෙන්ම මම විශ්වාස කරනවා මේ රටේ ආයතන ස්වාධීන වගකිව යුතු ආයතන බවට පරිවර්තනය නොවන තාක්කල් මම හිතන්නේ යුක්තිය ඉෂ්ට වෙයි කියලා. විශේෂයෙන්ම අපි අපරාධ යුක්තිය යාන්ත්‍රණය ගැන කතා කරනකොට, මේ අපි කතා කරන මේ මාධ්‍යවේදීන්ගේ අතුරුදහන් වීම ඝාතන ගැන කතා කරනකොට, මම හිතන්නේ විශේෂයෙන්ම කතා කරන්න ඕනේ ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන ක්‍රියාදාමය ගැන. කොටිම කිව්වොත් ශ්‍රී ලංකා පොලිසිය ගැන. ඒත් ශ්‍රී ලංකා අපි කවුරුත් දන්නවා පහුගිය කාලේ මැයි 9 වෙනිදා සිද්ධීන් වලින් පස්සේ මාධ්‍යවල වාර්තා වුණා මේ රටේ පොලිස් ප්‍රතිවරයා වාර්තා කරනවා ආණ්ඩුවට කියලා තියෙනවා ඇයි මේ ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වන්න බැරි වුණේ. පොලිස් ස්ථානාධිපතිවරු බහුතරයක් දේශපාලන පත්වීම් කියලා. ඇත්තටම පොලිස් ප්‍රතිතුමාම එහෙම කියන එක මම හිතන්නේ ලැජ්ජාවට කරුණා. මොකද එතුමා තමයි එතුමාගේ පොලිස් නිලධාරීන් ගැන එතුමා කතා කරන්නේ. නමුත් මම හිතන්නේ මේ කියපු ප්‍රකාශිතා වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි අපේ ආයතන තුල අපි දන්නවා පොලිස් ස්ථාන ගත්තොත් පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරු ඉහළ නිලධාරීන් තමත් වැදගත් කාර්යයක් කරන්න ඕනේ අපරාධ යුක්ති යාන්ත්‍රණය සම්බන්ධයෙන්. අපි සාමාන්‍ය පොලිස් ස්ථාන වලට අමතරව අපි දන්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ වගේම අපි දන්නවා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම් සභාවෙත් පොලිස් නිලධාරීන් කටයුතු කරනවා. මේ හැම ආයතනයකම කටයුතු කරන මේ විමර්ශන යාන්ත්‍රණ වල කටයුතු කරන පොලිස් නිලධාරීන්ට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි මේ දේශපාලනයේ AI පත්වීම, උසස් වීම, ස්ථාන මාරු කිරීම, දේශපාලනීකරණය වෙලා තියෙන එක. ඒ තුළ විමර්ශ සාධාරණව ස්වාධීනව විමර්ශන කරන නිලධාරීන්ට
අපරාධ විමර්ශන කරන්න යෙදෙන නිලධාරීන්ට විශාල එය විශාල පීඩනයකට ලක් වෙනවා. අපි දන්න පහුගිය කාලේ ශානි අබේසේකර මහත්මයාට පත්වෙච්ච ඇති වෙච්ච ඉරණම ඒ විතරක් නෙවෙයි මේ අපි කියන ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ ඝාතනය සම්බන්ධයෙන් තව නිලධාරීන් ඒ විමර්ශනයේදී කටයුතු කරා. සහ ඒ විමර්ශනය තුළ අපි ගොඩක් අය දන්නේ නැති සැහැන දීර්ඝ විමර්ශන කරලා කරමින් තිබියදී තමයි ඒ සමහර අයට ඒ විමර්ශන අතරමඟ නතර වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් මම හිතන්නේ මේ රටේ අපරාධ යුක්තිය ගැන කතා කරනවා නම් මේ මියගිය අතුරුදහන් වෙච්ච පහර දීම් වලට ලක් වෙච්ච මාධ්‍ය වේදින්ට සාධාරණයක් කරන්න ඕන නම් මේ රටේ ආයතන ශක්තිමත් කරන්න ඕනේ. අපි මේ ආයතන ශක්තිමත් කරන්නේ නැතුව අපි කොච්චර මේ වගේ සැමරුම් පැවැත්වුවත් අපි කොයිතරම් සටන් පාට කිව්වත් මම හිතන්නේ මේ මියගිය අයට අතුරුදහන් වෙච්ච අයට වද හිංසාවට ලක් වෙච්ච අයට සාධාරණයක් වෙයි කියලා. මම හිතන්නේ රටක් හැටියට මේ රටේ ප්‍රධානම දුර්වලතාවය තමයි අපේ ආයතන අසාර්ථක වෙලා තියෙනවා, ආයතන දුර්වල වෙලා තියෙනවා. මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා 2012 ඒස් මොග්ලු සහ රොබින්සන් කියන කතුවරුන් දෙන්නේ ලියලා තියෙනවා පොතක් Why Nations Fail. ඇයි ජාතීන් අසාර්ථක වෙන්නේ? ඒ අය උදාහරණ හැටියට ගන්නවා සමහර ප්‍රදේශ ලෝකේ තියෙන සමහර රටවල්. ඇයි එක රටක් එක සමහර විට අනෙක් සියලු දේවල් වලින් සමානයි? සම්පත් වලින්, ස්වාභාවික සම්පත් වලින්, ඒ අයගේ දේශගුණය ඒ ඔක්කොම සමාන වෙනකොට එක රටක් සාර්ථක වෙන්න තව රටක් අසල්වාසි රට අසාර්ථක වෙන්නත් හේතුව. ප්‍රධාන වශයෙන් ඒ අය කියන්නේ මේ අසාර්ථක වෙන්නේ මේ ආයතනවල because institutions have failed. ආයතන අසාර්ථක වෙලා තියෙන නිසා. එහෙමනම් අපි අපේ යුක්තිය පස්සලීමේ යාන්ත්‍රණය සාර්ථක කරන්න නම් ආයතන ශක්තිමත් කරන්න ඕනේ. මම දකින්න අංක 1 හැටියට මේ අපරාධ යුක්ති විමර්ශන ක්‍රියාදාමයේ ලොකුම දුර්වලතාවය හැටියට මම දකින්නේ මේ රටේ පොලිසිය තුල තියෙන විශාල අඩුපාඩු. අපි දන්නවා අද අවුරුද්දක් පාසාම පොලිස් නිලධාරීන් 100 ගාණක් නඩු පවරනවා තමුන්ගේ උසස් වීම හරි හැටි වෙන්නේ නැහැයි කියලා. හැම අවුරුද්දෙම පොලිස් නිලධාරීන් 100 ගාණක් 100,000 ගාණක් උසාවි වලට එනවා තමුන්ගේ උසස් වීම හරියට නිසි ආකාරයෙන් වෙලා නැහැයි කියලා. තමුන්ගේ ස්ථාන මාරුවීම් වැරදි ආකාරයට වෙනවයි කියලා ඒ අය පැමිණිලි කරමින් අධිකරණ වලට එනවා. තවත් පිරිසක් මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලි කරනවා. ඉතින් එතකොට මේ වගේ තමුන්ගේ සේවා තත්ත්වය ගැන පැහැදීමක් නැති පොලිස් නිලධාරීන් 1000 ගාණක් පොලිසිය සේවය කරනවා. පොලිසිය තුල අපි කවුරුත් දන්නවා නම් වශයෙන් කියන්න ඕනේ. හැබැයි අපි ඒක ප්‍රසිද්ධ රහසක් පොලිසිය තුල විශාල වශයෙන් දේශපාලනීකරණය වීමක් වෙලා තියෙනවා කියලා. අපි දන්නවා සමහර අවස්ථා තියෙනවා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පත්වීම් අනුමත කරන්න ඕනේ ප්‍රාදේශීය දේශපාලඥයන් විසින්. එහෙම ප්‍රාදේශීය දේශපාලඥයන් අකමැති නිලධාරීන්ව පොලිස් ස්ථානාධිපතිවරු හැටියට පත් කරන්නේ නැති අවස්ථා තියෙනවා. ඒතර අපි කවුරුත් දන්නවා සාමාන්‍ය අපරාධ යුක්ති ක්‍රියාදාමයට පවා මේ දේශපාලන මැදිහත්වීම් සිද්ධ වෙනවායි කියන්නේ. ඉතින් අපි යුක්තිය ගැන කතා කරනවා නම් ශ්‍රී ලංකාවේ පොලිසිය එකක් ස්වාධීන කරන්න ඕනේ. ඒක නිර්දේශ පාලනීකරණය කරන්න ඕනේ. ආයතනයක් වශයෙන් ශක්තිමත් කරන්න ඕනේ. අපේ අපරාධ විමර්ශන ක්‍රියාදාමය තුල අපේ පොලිසිය වලට පුරුදු වෙලා තියෙන්නේ එයාට පුරුදු වෙලා නැහැ නව විමර්ශන ක්‍රමවේද. අලුත් නව තාක්ෂණ යොදා ගන්න එක අවම වශයෙන් සිද්ධ වෙන්නේ. අදත් අපි ගත්තොත් අපේ රටේ අල්ලස් නඩු ගත්තොත් අදත් බහුතරයක් අල්ලස් නඩු තියෙන්නේ අර පොලිස් නිලධාරී රජ නිලධාරී රුපියල් 500ක් ගාහක පගාවක් ගන්න වෙලාවේ කරන බැටලීම් තමයි තියෙන්නේ. අපි දන්නවා මීට වඩා මේ රටේ අල්ලස් සහ දූෂණය උඩුදුවලා තියෙනවායි කියලා අපි දන්නවා. ඒ වුණත් ඒවා විමර්ශනය කරන්න අපේ පොලිසියට
අපේ ඒ විශේෂඥ ආයතන වලට ප්‍රමාණවත්ව ශක්තියක් හැකියාවක් දැනුමක් නැහැ. ඉතින් අපි මම දකින හැටියට ප්‍රධාන වශයෙන් අපේ ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේම රාජ්‍ය සේවය ශක්තිමත් කරකල යුතුව තියෙනවා. එතකොට එහෙමනම් කොහොමද මේවා ශක්තිමත් කරන්නේ? පුළුවන් තරම් හැකියතාක් දුරට අපි මේ දේශපාලනීකරණය අවම කරන්න ඕනේ. ඉතින් අපි කවුරුද දන්න අපි කතා කරන ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිසම් සභා වල අරමුණ තමයි මේ ආයතන නිර්දේශපාලනීකරණය කරලා ශක්තිමත් කරන්නේ. හැබැයි එහෙම කරන්න නම් ඒ ආයතන වලට පත් කරන පුද්ගලයන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට ඒ වගේම ස්වාධීන කොමිසම් සභාවට පත් කරන පුද්ගලයන් නිවැරදි පුද්ගලයන් පත් කරන්න. අපි පොලිස් කොමිසමේ නිලධාරීන් දේශ පොලිස් කොමිසමේ සමාජික ඒ නායකත්වය දේශපාලඥයන්ව බලන්න එයාපෝට් වලට යනවා. ඒ අය දේශපාලඥයන් පස්සේ පසුපස යනවන මං හිතන අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ අය යටතේ ඉන්න පොලිස් නිලධාරීන් ඊට වඩා ස්වාධීන වෙයි කියලා. මේ අපි අපේ මේ පොලිස් ස්වාධීන පොලිස් කොමිසම ප්‍රථම වරට පිහිටෙව්වේ 2001. ඒ ප්‍රථම සභාපතිවරයා වුණේ ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරි මහත්මයා. ඒ මහත්මයා සේවය කරපු කාලය තුළ විශේෂ උත්සාහයක් ගත්ත පොලිසිය කරන පත්වීම් ස්ථානමාරු වීම ස්වාධීනව නිවැරදිව කරන. ඒ සඳහා රීති හැදුවා. නමුත් අපි දන්නවා කාලයක් යනකොට මේ පොලිස් කොමිසම් සභාව අහෝසි කරලා ඒ වෙනුවෙන් ඒක නැවතත් ඒ පොලිස් කොමිසම් සභාවේ බලතල හීන කරපු අවස්ථා තියෙනවා. ඉතින් එහෙමනම් මුලින්ම මේ අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්න නම් මේ පොලිසිය ස්වාධීන වෙන්න නම් පොලිසියේ පත්වීම ස්ථානමාරු වීමේ ක්‍රියාදාමය නිවැරදිව සිද්ධ කරන්න ඕනේ. අවුරුදු ගාණක් තිස්සේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු ගණනාවක් දීලා තියෙනවා මේ ස්ථාන මාරු කිරීම් පත් කිරීම් වල සම්බන්ධයෙන් ඒ පිළිබඳ නියෝග දීලා තියෙනවා. හැබැයි අපි දන්නවා අදටත් පොලිස් සේවය තුළ ස්වාධීනව කටයුතු කරන්න පොලිස් නිලධාරීන්ට තියෙන අවකාශය අඩු වෙලා තියෙනවා. එහෙමනම් අපි බලාපොරොත්තු වෙන මේ විමර්ශන ක්‍රියාදාමය ශක්තිමත් කරන්න නම් මේ ආයතන ශක්තිමත් කරන්න ඕනේ. දෙවනුව තමයි අපි කවුරුද දන්නවා විවාදයට පත් වෙලා තියෙන තව ආයතනයක් තමයි නීතිපති දෙපාර්තමේන්තුව. ඒක ප්‍රසිද්ධ රහසක්. ඒක රහසක් නෙවෙයි ඇත්තටම. මම හිතන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විවිධ අවස්ථාවලදී විවේචනයට ලක් වෙලා තියෙනවා. හැබැයි මම එකක් කියන්න ඕනේ බොහෝ අය අහන ප්‍රශ්නේ තමයි ඇයි මේ සමහර නඩු අසාර්ථක වෙන්නේ කියලා. දැන් නඩු සමහර විට අසාර්ථක වෙන්නේ ඒ නඩුව ඉදිරිපත් කරන අවස්ථාවේදී සාක්ෂි ප්‍රමාණවත් නැත්තම් නඩු උස අධිකරණයෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව විත්තිකාරයන්ව වැරදිකාරය කරන්න. සමහර විට අපි දන්නවා ජනතාව බලාපොරොත්තු වෙනවා නඩු පවරපු ගමන්ම ඒ පුද්ගලයාම උසාවියේ විසින් වැරදිකාරය කරන්න ඕනේ කියලා. හැබැයි ලංකාව විතරක් නෙවෙයි ඕනම රටක සාක්ෂි ප්‍රමාණවත් නැත්තම් විත්තිකාරය නිදහස් වෙනවා. එහෙමනම් අපේ අපරාධ යුක්ති ක්‍රියාදාමය ශක්තිමත් කරන්න නම් අපි විමර්ශන ක්‍රියාදාමය ශක්තිමත් කරන්න ඕනේ. ඉතින් අපි කතා කරන ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ ඝාතනයද, උපාලිතෙන්න කොන් මහත්මයාගේ පහර දීමද, වෙන අතුරුදහන් වීම, ඒ සියලු දේවල් ඒ විමර්ශන සාර්ථක වුණොත් තමයි අධිකරණයේ ක්‍රියාදාමය සාර්ථක වෙන්නේ. දැන් නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් තියෙන එක යෝජනාවක් තමයි ඒක විවාදයෙන් ලක් වෙන යෝජනාවක්. නමුත් නීතිපති අපි දන්නවා නීතිපතිවරයා එක පැත්තකින් රජයට උපදෙස් දෙන්නත් ඕනේ. අනෙක් පැත්තට අවශ්‍ය තැන්වලදී අපරාධ නඩු පවරන්නත් ඕනේ. අපරාධ නඩු පවත්වා ගන්නත් ඕනේ. ඉතින් තියෙන එක යෝජනාවක් තමයි මේ අපරාධ නඩු පැවරීමේ ක්‍රියාදාමය ස්වාධීන කරන්න ඕනේ කියලා නීතිපතිවරයාගෙන් වෙනස් කාර්යයන් වලින්. මීට කාලකට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක් තිබ්බ ඩිරෙක්ටර් ඔෆ් පබ්ලික් ප්‍රොසිකියුෂන් කියලා වෙනම අංශයක් තිබුණා අපරාධ නඩු මෙහෙවන්න. ඒකේ බලාපොරොත්තුනේ ඒ අපරාධ නඩු මෙහෙවන
අංශයට සාපේක්ෂව ස්වාධීනත්වයක් ලබා දෙන්නේ. ඒ එක්සත් රාජධානිය ගත්තොත් වෙනම අංශයක් තියෙනවා. ඒ එක්සත් රාජධානියේ නීතිපතිවරයා කියන්නේ ඇමති මණ්ඩලයේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක්. හැබැයි ඒ රටේ ප්‍රධාන බරපතල අපරාධ නඩු මෙහෙවන්නේ ක්‍රවුන් ප්‍රොසිකියුෂන් සර්විස් කියලා වෙනම සේවයක් තියෙනවා පැමිණිල්ලේ ස්වාධීනව මෙහෙවන්න. එතකොට ප්‍රධාන වශයෙන් අපි යුක්තිය ගැන කතා කරොත් මම හිතන්නේ මේ ආයතන දෙක පොලිසිය තමයි විශාල වශයෙන් පොලිසිය විපර්යාසයක් වෙනසක් වුණේ නැත්නම් අපි මේ කතා කරන යුක්තිය කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ පොලිසිය සම්බන්ධයෙන් විශාල වෙනසක් කරන්න ඕනේ. ඒ විමර්ශන ක්‍රියා පත්වී නිලධාරීන් පත්වීමේ උසස් වීමේ ක්‍රියාදාමයේ සිට පොලිසිය ඉහළම නිලධාරීන්ව පත් කිරීමේ ක්‍රියාදාමයේ ගැන අවධානය යොමු වෙන්න ඕනේ. වෙන මොන රටකද මම දැන්නේ අපි දන්න ශිෂ්ට සම්පන්න රටවල් වල නම් යම් යම් චෝදනාවලට ලක් වෙලා තියෙන නිලධාරී පොලිස් සේවයේ ජ්‍යෙෂ්ඨ තනතුරු දරන අවස්ථා මම නම් අහලා නැහැ ශිෂ්ට සම්පන්න රටවල් වල. සමහර විට ඔය ඒකාධිපතිත්වය රට පවතින රටවල් වල එහෙම වෙන්නේ නැති. නමුත් අපි කියන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල නම් එහෙම වෙන්න විදිහක් නැහැ. යම් නිලධාරියෙක්ට විරුද්ධව චෝදනා තියෙනවා නම් ඒවා ඒ පිළිබඳව විමර්ශනය කරන කල ඒ නිලධාරීන්ව ඉවත් කරන්න ඕනේ. අපි දන්නවා සමහර අවස්ථා තියෙනවා නීතිපතිවරයා කියනවා මම විශේෂ නිශ්චිත නඩුව ගැන කියන්න කැමති නැහැ. නමුත් නීතිපතිවරයා කියනවා මේ පුද්ගලයාට විරුද්ධව සාක්ෂි තියෙනවා. මොහු මේ ස්ථානේ මාරු කරන්න කියලා. හැබැයි ඒ වුණත් ඔහුව ඒ ස්ථානේ ඒ පුද්ගලයාව ඒ ස්ථානේ මාරු කරන්නේ නැහැ. ඉතින් අපි මේ කතා කරන දේශපාලනීකරණය තමයි මම දකින හැටියට ප්‍රධානම බාධකය යුක්තිය ඉෂ්ටවීම සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා පොලිසිය ගැන කතා කරනකොට කෙලින්ම මේ මාතෘකාවට මාධ්‍යවේදීන්ට තියෙන යුක්තියට අදාළ නොවුණත් මම මේ කාරණාවත් කියන්න ඕනේ. ඒ තමයි මේ පොලිසිය අතින් වෙලා තියෙන පහුගිය කාලේ වෙලා තියෙන මේ කස්ටෝඩියල් ඩෙත්ස් අත්අඩංගුවේ පසු වෙනකොට සිද්ධ වෙච්ච මරණ සම්බන්ධෙනුත් මම මොහොතක් අමතක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒකත් තාමත් වැදගත් මේ පොදුවේ යුක්තිය ඉෂ්ට වීමේ ක්‍රියාදාමයට. පහුගිය අවුරුදු දෙක තුල මම මේ නීතිඥ සභාපති ධූර ධර්ම දරපු අවස්ථාවේදී මට නීතිඥවරු විවිධ අවස්ථාවල අඩුගානේ නීතිඥ අවස්ථා පහක හයක නීතිඥවරු මට අමතලා කියලා තියෙනවා මගේ සේවාදායකයා පොලිස් අත්අඩංගුවේ ඉන්නවා. මට ආරංචියක් ලැබිලා තියෙනවා අද රාත්‍රියේ මගේ සේවාදායකයව පොලිස් අත්අඩංගුවේ මරලා දාන්නවයි කියලා. ඉතින් මම කරපු දෙය තමයි එහෙම තොරතුරක් මට එනකොට මම IGP-ට text message එකක්, email එකක් සහ WhatsApp එකේ මම දැනුම් දීලා තියෙනවා සහ Human Rights Commission එකට මෙහෙම නීතිඥවරේ පැමිණිලි කරනවා තමුන්ගේ සේවාදායකයන ජීවිතයේ තර්ජනයක් තියෙනවා පියවර ගන්න කියලා. එහෙම පණිවිඩ යවලත් අවස්ථා දෙක ඒ සැකකරුවන්ව එදා රෑ පොලිස් අත්අඩංගුවේදී ඝාතනය කරාර සාමාන්‍ය සුබුරුදු කතාව කියලා. කතාව මොකද්ද? අවි ආයුධ පෙන්වන්න ගියා. එතකොට හදිස්සියෙම එතන ඇතිවෙච්ච පොරබැදීමකින් වෙඩි වැදිලා ඒ සැකකරුවන් මිය ගියයි කියලා. දැන් මෙහෙම පොලිස්පතිවරයාට දැනුම් දීලා අඩුගාන අවස්ථා දෙක ඒ එවැනි සිද්ධි වුණා. හැබැයි තව අවස්ථා තියෙනවා. උපුල් කුමාරප්පර මහත්මයා දන්නවා අපිට හැකියාව ලැබුණේ අපි ඒ අනතුරු අගවපු නිසා කීප දෙනෙක්ගේ ජීවිත බේරගන්නත් හැකියාව ලැබුණා. ඒතකොට ඒ ගැන කියනකොට මම කියන්න කැමති පද හිංසාව සම්බන්ධයෙන්. මොකද මේ ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ මේ පොලිසියේ ස්වාධීනත්වය, ක්‍රූරත්වය, ප්‍රචණ්ඩත්වය. ඒතකොට වද හිංසාව සම්බන්ධයෙන් බොහෝ පොලිස් නිලධාරීන්ට කතා කරනකොට ඒ අය හිතන්නේ මේ වද හිංසාව තමුන්ගේ රාජකාරී කොටසක් කියලා. ඒ කියන්නේ දෙකක් ඇනලා පහර දීලා තමයි සැකකරුවෙක්ගේ උත්තර ලබා ගන්න පුළුවන් කියලා. අපි දන්න සමහර අවස්ථා තියෙනවා නීතිඥවරු ගිහින් බාර දෙනවා පොලිසියට සැකකරුවන්. ඒ නීතිඥවරු ගිහින් බාර දුන්නත්
පොලිසිය විසින් සැකකරුවන්ට පහර දීපු අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ මේ වද හිංසාව සම්බන්ධයෙන් පොලිසිය තුන තියෙන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. පොලිසිය තේරුම් ගන්න ඕනේ මේ ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරන්න ඕනේ නැහැ, වද හිංසාව පාවිච්චි කරන්න ඕනේ නැහැ කියලා විමර්ශනවලට. අද ලෝකේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා, විමර්ශන පවත්වන්න පුළුවන් වද හිංසාවක් සිද්ධ කරන්නේ නැතුව. නමුත් ඒක අපේ පොලිසිය තුල, මම කියන්නේ හැම නිලධාරියෙක්ම කියලා, නමුත් සමහර නිලධාරීන් තුල මේ අර culture of torture, ඒ එහෙම සංස්කෘතියක් ඇති වෙලා තියෙනවා. ඊගොඩ මම කියන්නේ කැමති අපි කතා කරනකොට ආයතනව ශක්තිමත් කරන එක. මම හිතන්නේ ප්‍රජාවක් හැටියට අපි අධිකරණයේ ස්වාධීනත්වයේ සහ අධිකරණයේ ශක්තිමත් කරන එක අපි හැමෝගෙම කාර්යභාරය. මම කැමති ඔගොල්ලෝ එක කතාවක් බෙදාගන්න. ඒ අධිකරණය කොහොමද මේ මැදිහත් උනේ කියලා එක අවස්ථාවක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. ඒක ආපහු මේ කෙලින්ම මේ මාධ්‍යවේදීන්ගේ වද හිංසාවට නැත්නම් මරණයට සම්බන්ධ සිද්ධියක් නෙවෙයි. නමුත් අපිට ශක්තිමත් අධිකරණයක් තියෙනවනම්, ශක්තිමත් ආයතන තියෙනවනම්, ඒ ආයතන වලට පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. මේ තමයි මම ළඟදී Facebook එකේ ඒක ෂෙයා කරා. මේ තමයි කලවාන අතුරුමැතිවරණයේ සිද්ධි. ගොඩක් අයට ඒක අමතක වෙලා ඇති ඒ සිද්ධිය. 1977 මහමැතිවරණේ එක්සත් ජාතික පක්ෂය කලවාන ආසනය දින්න. ආසනය දින්නට පස්සේ ඒ මන්ත්‍රීවරයාගේ පත්වීමට විරුද්ධව ඡන්ද පෙත්සම ගොනු කරා. අබේරත්න පිළපිට පිටිය මන්ත්‍රීවරයාගේ පත්වීමට එන්නේ. දැන් මේ ඡන්ද පෙත්සම යන අතරතුර අබේරත්න පිළපිටිය මහත්මයා පාර්ලිමේන්තුවට මාස 3ක් නැවිත් හිටියා. මාස 3ක් නැවිත් ඉන්නකොට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැටියට ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැටියට මන්ත්‍රී ධූරය අහෝසි වුණාම එක්සත් ජාතික පක්ෂයට නැවත මන්ත්‍රීවරයෙක් පත් කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒකට අබේරත්න පිළපිටියම නැවතත් පත් කරා. ඔය අතර අභියාචනා අධිකරණේ ඡන්ද පෙත්සම විභාග කරගෙන යනවා. ඡන්ද පෙත්සම විභාග කරගෙන ගියාට පස්සේ අභියාචනා අධිකරණය තීරණය කරා ඡන්ද පෙත්සම පෙත්සම් කරුගේ වාසියට තීන්දු කරලා අබේරත්න පිළපිටිය මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරා. අහෝසි කරලා අධිකරණයේ නියමය මත අතුරුමැතිවරණයක් නියම කරා. දැන් එවකට හිටපු ජනාධිපතිවරයා කැමති වුණේ නැහැ අතුරුමැතිවරණයකට යන්න. ඇයි? ඒ කාලේ ඒක කලවාන ආසනේ 77 කලවාන ආසනේ පෙරදිලා තිබුණේ කොමියුනිස් පක්ෂයේ සරත් මුත්තිටුගම මන්ත්‍රීතුමා පෙරදුනේ ඡන්ද 1600ට. ඒ නිසා මම හිතන්නේ සාධාරණ බියක් තියෙන්නේ නැති අතුරුමැතිවරණ පැවතුවොත් එක්සත් ජාතික පක්ෂය පරදී කියලා. ඉතින් මොකද්ද කරේ? අබේරත්න පිළපිටිය මහත්මයා අලුත් තර්කයක් ගෙනාවා. අබේරත්න පිළපිටිය මහත්මයා තර්කයක් ගෙනාවා. මගේ වර්තමාන පත්වීම තියෙන්නේ අර මේ මහමැතිවරණේ පත්වීම නෙවෙයි. මහමැතිවරණේ මම පත් වුණ බව නැත්ත. හැබැයි මම මාස 3ක් පාර්ලිමේන්තුවට නැවිත් හිටියා. ඒ නිසා මගේ මන්ත්‍රී ධූරය හිස් වුණා. එහෙම හිස් වුණාට පස්සේ දැන් මාව නැවත පත් කරා. අර චිට් එකෙන් පත් කරා. ඒ නිසා දැන් මම මගේ පත්වීම තියෙන චිට් එක නිමිත්තෙන් නිසා අර අතුරුමැතිවරණය පවත්වන්න ඕනේ මට. අභියාචනා අධිකරණයේ මාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරා. මට ඉඩ දෙන්න පාර්ලිමේන්තුවේ ඇවිල්ලා වාඩි වෙන්න කියලා එතුමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා. කතානායකවරයා ඒකට එකඟුණා. දැන් උසාවියේ නියෝගයක් තියෙනවා අබේරත්න පිළපිටියව අන්සීට් කරලා. හැබැයි කතානායකගේ නියෝගය මත දැන් අබේරත්න පිළපිටිය මහත්මයා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ වාඩි වෙනවා. ඒ වෙලාවේ එවකට ඡන්ද කොමසාරිස් මම හිතන්නේ පියසේකර කියලා මහත්මයෙක් හිටියි. මහත්මයා කිව්වා ඒකට කමන්නේ මට උසාවියේ නියෝගයක් තියෙනවා අතුරුමැතිවරණයක් පවත්වන්න. ඒ නිසා මම අතුරුමැතිවරණේ පවත්වනවා කියලා අතුරුමැතිවරණේ නාම යෝජනා බාරගත්තා. එතකොට ඒ වෙලාවේ UNP එක තීරණය කරා ඒකට ඉදිරිපත් නොවී ඉන්න. හැබැයි ස්වාධීන අපේක්ෂකයෙක් ලයිනල් ගුණසේකර කියලා මහත්මයෙක් නාම යෝජනා ඉදිරිපත් කරා. සරත් මුත්තේටුගම් මහතා කොමියුනිස්ට් පක්ෂයේ වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කරා. දැන් මැතිවරණ කොමසාරිස්වරයා කෙලින් හිටපු නිසා
උත්තරන කරා කතානායකවරයා මොනවද තීරණය කරා මට උසාවියේ නියෝගයක් තියෙනවා මම අතුරුමැතිවරණේ පවත්වන්න දැන් අතුරුමැතිවරණේ පවත්වන්න සූදානම් දැන් ජයජයවන් ජනාධිපතිවරයාට තේරුණා මේකේ මොනවාරි ප්‍රශ්නයක් අප්සෙට් එකක් තියෙනවායි කියලා එහෙනම් එතකොට ජයජයවන් ජනාධිපතිවරයා කමන්නේ එහෙමනම් අපි කලවානට විතරක් මන්ත්‍රීවරු දෙන්නෙක් දාමු අර අබේරත්න පිළපිටියේ මහ උසාවියෙන් අයින් කරපු අබේරත්න පිළපිටියේ මහත්තයයි අතුරුමැතිවරණේ පත්වෙන කාවහරි අපි දෙන්නාම දාමු කලවාන්ට වැඩිය හොඳයි ආසනෙට මන්ත්‍රීලා දෙන්නෙක්ම ඉන්නවා කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙනාවා තුන්වෙනි සංශෝධනය කියලා සංශෝධනයක් ගෙනාවා කලවාන ආසනය සඳහා මන්ත්‍රීවරු දෙන්නෙක් කලවාන ආසනය සඳහා මන්ත්‍රීවරු දෙන්නෙක් ඒ පනත් කෙටුම් පත සිවිල් රයිට්ස් මූව්මන්ට් එකෙන් අභියෝග කරා ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය නෙවිල් සමරකෝන් කියන අග්‍ර විනිශ්චකාරතුමා ගේ ප්‍රධානත්වයෙන් පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය ඒ නඩුව ඇහුවා. ඒ නඩුවේ පෙනී සිටියේ සිවිල් රයිට්ස් මූව්මන්ට් එක වෙනුවෙන් නඩේසන් රාජනීතිඥ නඩේසන් තමත් නිර්භය නීතිඥවරෙක් ඒ කනිෂ්ඨ නීතිඥවරිය හැටියට පෙනී සිටියේ සූර්යා වික්‍රමසිංහ මහත්මිය. එසේවි වික්‍රමසිංහ මහතාගේ දුව සූර්යා වික්‍රමසිංහ මහත්මිය තමයි කනිෂ්ඨ නීතිඥවරිය හැටියට හිටියේ. ඒ නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරා කලවානට විතරක් මන්ත්‍රීවරු දෙන්නෙක් ඉන්න බෑ. ඒක මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතියට බලපෑමක් කරනවා. ඒ කලවානට විතරක් මන්ත්‍රීවරු දෙන්නෙක් එහෙම ඔය අත්නෝමාතික විදිහට මන්ත්‍රීවරු වැඩි කරන්න බෑ. ඒක ඒ නිසා ඒක ජනතා ඡන්ද බලයට බලපානවා. ඡන්ද බලයට විතරක් නෙවෙයි ඒක බලපානවා ජනතාවගේ පරමාධිපත්‍යයට. ඒ නිසා මේ තුන්වෙනි සංශෝධනය කියනවා නම් ඒකට ජනමත විචාරණයකුත් තියෙන්න ඕනේ කියලා. දැන් ආණ්ඩුව තීරණ ගත්තා. දැන් ඔය කලවාන්ට මන්ත්‍රීවරු දෙන්නෙක් දාන්න පුළුවන්ද කියලා ජනමත විචාරණයකට යන්න බෑනේ. එතකොට ආණ්ඩු තීරණ ගත්තද ඒත් මෙතනින් එහාට යන්න බෑ අබේරත්න පිළපිටිය මහත්මයා ඉල්ලාස් වුණා කලවානේ අතුරුමැතිවරණේ ඊළඟ සති දෙකේ අතුරුත් පැවැත්තුවා ඒකේ සරත් මුත්තේට ගම් මහත්මයා පාර්ලිමේන්තුවේ අසුන් ගත්තා මම මේ උදාහරණ දෙන්නේ මේ රටේ ආයතන ශක්තිමත් තුති ඉන්නවනේ මේ රටේ අධිකරණ කොමිසම් සභා ශක්තිමත්ව හටියුතු කරනවා නම් මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ රටේ මිනිස්සුන්ගේ අයිතීන් ශක්තිමත් කරන්න පුළුවන්. ඉතින් පුරවැසියන් හැටියට සහ මාධ්‍යවේදීන් හැටියට මගේ ඉල්ලීම තමයි සහ මම හිතන්නේ නීතිඥවරුන් හැටියට අපි මේ රටේ ආයතන ශක්තිමත් කරන්න දිගින් දිගට අපි සටන් කරන්න ඕනේ. මේ දවස්වල අපි කතා වෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව පත් කළා කියනවායි කියලා කියනවා. අපි ප්‍රාර්ථනා කරමු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීනව කටයුතු කරයි කියලා මම ඒ තරම් සුභවාදීව මේ 21 වෙනි සංශෝධනයේ දිහා දකින්නේ බලන්නේ මම දකින්නේ 21 වෙනි සංශෝධනයේ විශාල දුර්වලතා තියෙනවා කියලා නමුත් අපි ප්‍රාර්ථනා කරමු මේ පත් වෙලා ඉන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට හැකියාව ලැබෙයි කියලා මේ රටේ ආයතන ශක්තිමත් වෙන ආකාරයෙන් කටයුතු කරන්න විශේෂයෙන්ම ඊළඟ සති කිහිපය තුළ මේ රටේ පත්වීම කොමිසම් සභාවල පත්වීම් පිළිබඳ තීරණ ගන්න වෙනවා. එතනදී ඒ ආයතන වලට ඒ කොමිසම් සභාවලට නිවැරදි පුද්ගලයන් පත් කළ යුතු වෙනවා. ඒකට එක කොමිසම් සභාවක් තමයි පොලිස් කොමිසම්, ආතික පොලිස් කොමිසම්. මොකද මේ දැන් පොලිස් කොමිසමට බලය පැවරනවා පොලිස්පතිවරයා හැර සියලු නිලධාරීන්ගේ පත්වීමේ බලය. මේක ඉතාමත් වැදගත්. මොකද ඊළඟ සහ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව වැදගත් වෙනවා. මොකද ඊළඟ මාස කිහිපය තුළ මම දන්න තරමට පොලිස්පති ධූරයේ හිස් වෙනවා එක්ක මේ අවුරුද්දේ නැත්නම් ඊළඟ අවුරුද්දේ. එතකොට මේ පොලිස්පති ධූරයට පත් වෙන්නේ කවුද කියන එකත් වැදගත් කාරණයක්. ඉතින් මේ හැම මේ සියලු දේවල් එක්ක මම කියන්නේ අපි පුරවැසියෝ හැටියට යුක්තියේ පසල මේ මාධ්‍යවේදීන්ට මිය ගිය පහර දෙයින් වලට අතුරුදහන් වෙච්ච මාධ්‍යවේදීන්ට යුක්තිය ඉෂ්ට වෙන්න නම් මේ විමර්ශන ක්‍රියාදාමයේ ශක්තිමත් වෙන්න ඕනේ. ඒ සඳහා මේ රටේ ආයතන පොලිසිය අධිකරණ ශක්තිමත් කරන්න ඕනේ. මේ ආයතන ස්වාධීන වෙන්නේ නැත්නම් ශක්තිමත් වෙන්නේ නැත්නම් මම හිතන්නේ අපි මේ යුක්තිය ඉෂ්ට වීම ගැන කතා කරන එක තේරුමක් නැහැ. ඒ නිසා
පුරවැසියෝ හැටියට මේ කාර්යය සඳහා මේ රටේ කවුරු හරි කියනවා අහවලා තමයි අපිව රට බේරගන්න ඉන්නේ කියලා අපි මේ මිනිස්සයට ඡන්ද දෙනවා. ඊගාවට මේ මිනිස්සේ අවුරුදු කීපෙකින් අසාර්ථක වුණාට පස්සේ අපි තව කවුරු හරි කියනවා අනේ යා නෙවෙයි දැන් මෙයා මේ මත් පුද්ගලයා තමයි හොඳ කියලා අපි එයාට ඡන්ද දෙනවා. හැබැයි අපි දැකලා තියෙනවා ඔය ගැලුම්කාර පස්සේ අනේක තීරුමක් නැති වෙලක්. රටවල් වල සාර්ථකත්වයේ තියෙන්නේ ඒ රටවල් වල ආයතන ශක්තිමත් වුණොත් පමණයි. ඒ ආයතන ශක්තිමත් වුණොත් තමයි ඒ රටවල් ශක්තිමත් වෙන්නේ. යුක්තිය පස්දලීමේ යාන්ත්‍රණය ශක්තිමත් වෙන්නේ. ඉතින් මාධ්‍ය මම මාධ්‍ය නිලා සිටින ඒ කාරණාව සඳහා අපි කටයුතු කරන්න ඕනේ. අපි පුද්ගලයන් මත යැපෙන්නේ නැතුව පුද්ගලයන් මත රඳා පවතින්නේ නැතුව ඒ ආයතන ශක්තිමත් කරන්න. අද අපි දන්නවා ඊයේ දවස තුල පත්තරේ වාර්තා වුණා ඇමරිකාවේ FBI එක ජනාධිපති ජෝ බයිඩන්ගේ ගෙදර සර්ච් කරා. ජෝ බයිඩන්ගේ ගෙදර සර්ච් කරා රහසිගත ලේඛන මම දැන් ජෝ බයිඩන් උපසභාපති වෙලා ඉන්න කාලේ ලේඛන එහෙම ගෙදර තැන් තැන් වල තියලා ඒවා නීතිය හැටියට ඒවා බාර දෙන්න ඕනේ ලේඛනාගාරයේ. එහෙම බාර දෙන්න නැතුව තිබිලා. දැන් ජෝ බයිඩන්ගේ නීතිඥවරුම තමයි ඒවා හොයාගෙන බාර දීලා කිව්වේ මෙන්න මෙහෙම අපි බාර දුන්නා කියලා. ඒ වුණාට FBI එක ඊයේ හරි පෙරේදා දවසේ ජෝ බයිඩන්ගේ ඩෙලවෑවල ගෙදර සර්ච් කරනවා. අවත් ලේඛන තියෙනවද කියලා බලන්න. හිතා ගන්න පුළුවන් ද අපේ රටේ ජනාධිපතිවරයෙක්ගේ ගෙදර සර්ච් කරන්න අපේ පොලිසියට හයිය තියෙයිද? මන්නම් හිතන්නේ එහෙම හයියක් නම් අපේ පොලිසියට තියෙයි කියලා. ජනාධිපතිවරයෙක් නෙවෙයි මන්ත්‍රීවරයෙක්ගේ ගෙදර සර්ච් කරන්න අපේ පොලිසිය ඊට වඩා මන්ත්‍රීවරගෙන ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්ගේ උනත් මම හිතන්නේ ඊට වඩා මැලිකමක් දක්වයි. ඉතින් ඇයි එහෙම වෙන්න පුළුවන්? ඒ රටේ FBI එක ශක්තිමත් නිසා. ඒ රටේ වෙනම යාන්ත්‍රණයක් තියෙනවා. ඒ රටේ නීතිපතිවරයාට හිතනවා නම් ස්පෙෂල් කවුන්සල් කෙනෙක් විශේෂ නීතිඥක පත් කරන්න පුළුවන් යම් විමර්ශනයක් බාර කරන්න. දැන් ඒ ජෝ බයිඩන් සම්බන්ධ විමර්ශනේ බාර කරලා තියෙනවා නීතිපතිවරයා කියන්නේ කැබිනට් මන්ත්‍රී කෙනෙක්. ඇමතිවරේ ඒ නිසා නීතිපතිවරයා වෙනම නීතිඥෙක්ව පත් කරලා තියෙනවා. ට්‍රම්ප් සම්බන්ධයෙන් පරීක්ෂා කරන තවත් විශේෂ නීතිඥෙක්ව පත් කරලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ ඒ ආයතන ප්‍රමාණවත් ශක්තිමත් වෙලා තියෙන නිසා. අපේ අසල්වාසී රට ගත්තොත් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සම්බන්ධයෙන් අද ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු පත් කරන්න ඒ ආණ්ඩුවට මැදිහත් වෙන්න බෑ. ආණ්ඩුවෙම ශ්‍රේෂ්ඨාධිකරණයම ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුගේ කොලෙජ් එකක් තමයි ඊළඟ අග්‍ර විනිශ්චයකාරවරයව ඊළඟ විනිශ්චයකාරවරුන්ගේ නම් නිර්දේශ කරන්නේ. ඉතින් මේ තත්ත්වෙට අපි අපේ රට ගේන්න ඕනේ. මේ තමයි මගේ පණිවිඩේ. මනවතත් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා මට මේ කරපු ආරාධනාව ගැන සහ මම මේ කියපු වචන වලට සවන් දීපු දීම ගැන.